ගරු මහාචාර්ය චරිත හිරත් මැතිතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා හැට කටයුතු කරද්දී මේ ස්ත්‍රිට් ආයතනයේ පිළිබඳව ආණ්ඩු පක්ෂ විපක්ෂ කිසිදු ભેදයකින් තොරව සභාපතිතුමනි අපි එක්තරා මතයකට ආවා මේ සභාවට මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ සභාපතිතුමාගේ සටහනේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිනවා ඇයි මේ කරන්න කියන කාරණය ඒ තමයි මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ස්ත්‍රිට් පිළිබඳ මේ විශේෂ වාර්තාව මෙහිදී කියන්නේ මේ ආයතනයේ පසුගිය වසර කීපය තුල ආරම්භයේ සිට කීපය තුල ක්‍රමානුකූලව රාජ්‍ය බාරකාරීත්වයෙන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයක නියලී සිටින බව මෙම ගරු සභාවට දැනුම් දීමට පාර්ලිමේන්තුවට එතකොට ඒක ඊටාම පැහැදිලිව ඊළඟට කියනවා රාජ්‍ය මූල්‍යයට අයත් සම්පතක් රාජ්‍ය බාරකාරීත්වයෙන් ඉවත් කරමින් අනියම් ලෙසින් පෞද්ගලික හිමිකාරීත්වයක් වෙතට එම රාජ්‍ය සම්පත් පවරා දීමේ ක්‍රියාවලියක් ස්ලිට් ආයතනයේ ඉහළ ක්‍රියාවලියකින් සිදු කර ඇති බවයි. අවසානයේ මං කියනවා ඊගාවට සභාපතිතුමාගේ වාර්තාවේ රාජ්‍ය සම්පතක් ලෙසින් ස්ලිට් ආයතනය සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අත්‍ය. මේකයි මේ වාර්තාවෙන් කළ තියෙන්නේ. සභාපතිතුමාගේ සටහනේ අවසාන වශයෙන් මේ සභාවට අපි මේ නිර්දේශ ඉදිරිපත් කරනවා මේ සභාවට තමයි අවසාන වශයෙන් තීන්දුවක් ගන්න වෙන්නේ. මගේ තිබෙන විවාසාදායකයේ අධ්‍යක්ෂ මනුව නීතිඥයෙක් හැටියට මට තිබෙන දැනුමත් එක්ක මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අපට සිදු වේවි පනතක් ගෙන්න මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපේ උත් අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනට ඇවිල්ලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 82. ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85. දැන් අවුරුදු 36ක්. පළවෙනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒව දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලා ඇවිල්ලායි කියලා. කොහෙවත් හදනව නීති මෙතෙන්ට ගේනෝ කන්සල්ටේටිව් කමිටියකට ගේනෝ මෙතන ඇවිල්ලා තින් අපේ අත උස්සන්න ඕනේ ජනතාව අපියපත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මං කියනෝ මට මතකයි පසුගිය පාලන කාලේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ක්‍රියාදාමයකට ගියා මොකද්ද ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා තේරීම් කාරක සභාවපත් කළා අනු කමිටු 6ක් හදලා ඒ අනු කමිටු 6ට තමයි තාක්ෂණ සහාය දුන්නේ නීති විශාරදෙයින් නැත්නම් මේක ව්‍යවස්ථාදායකයද අපි මොකටද මෙතන ඉන්නේ 1972 පළවෙනි ජනරජ ව්‍යවස්ථාව හදනකොට එදා 3-2ක් තිබුණු සමගි පෙරමුණු ආණ්ඩුව පල්ලින්නාඩි සිල්ලා මැතිතුමා තමයි ව්‍යවස්ථා සම්පාදක ඇමති ආණ්ඩු පක්ෂ දෙපක්ෂ දෙපැත්තෙම ඉඳලා පාර්ලිමේන්තුවේ පිටින් ගිහිල්ලා 29 වගන්තිය මගහරින්න අවශ්‍ය නිසා නීති තර්ක තුල එළියට ගිහිල්ලා නවරංගහලේ තමයි ජනරජ ආණ්ඩුකෝ ව්‍යවස්ථාව හැදුවේ කවුද හැදුවේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව එදා කතානායක ස්ටැන්ලි තිලකරත්න තමයි ඒක අස්සම් කළේ එතුමා තමයි සභාපති මම සතුරු වෙනවා එතුමාගේ ගෝලෙක් මම මට අකුරු ගැන්නුවේ එතුමා මම ක්‍රිමිනල් ලෝ වල ජූනියර් කෙනෙක් හැට කොළඹ මහාධිකරණයට යනවා මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා අන්න එදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය මේ ඉන්න වාසුදේව නානකර මැතිතුමා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් එතුමාට මතක ඇති 72 ව්‍යවස්ථාව හැදුවේ කොහොමද කියලා අද සමහරු දන්නේ නැහැ ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා ඒ නිසා මම පැහැදිලිව කියනවා මේකේ වගකීම තින්නේ මේ සභාවට එනිසා තමයි සභාපතිතුමා මේක ඉදිරිපත් කළේ. ගරු මහත්තයා තව විනාඩි 2ක් කාලයක් තියෙනවා මට. ඔව්. ඉතින් බලන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඔබතුමාට වැඩිපුර විනාඩියක් තියලා තිනවා. ඕනේ දැන් මේ විෂය දන්න විෂය හිටපු අයට විනාඩි 11යි. ඈ මේ විෂයට අදාළ නැති ඕන කුණුහරුපයක් කියන්න කෙනෙකුට විනාඩි 15යි. මේවා කියන්න අපි බය නැහැ. අරිලිමෙන්තුර අපේ වල තියෙන ජනතාව ඡන්දෙන් පත් වෙලා තියෙනවා. මං සම්දානේ ලේකම් හිටියත් කවදාවත් ජාතික ලයිස්තුවෙන් ගියේ නැහැ. නාම යෝජනා 12ක් හැදලා තිනවා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නාම යෝජනා 3ක් අස්සම් කරලා තිනවා මම. සමහරුන්ට ඒව මතකත් නැහැ.